හලෝ කොහමද ඔයාලට අපේ පළවෙනි බ්ලොග් එක මේ අවුරුද්දේ කරන්නේ ඔව් අතර මේ අවුරුද්දේ අපි ටිකක් වෙනස් විදිහ බ්ලොග් ටිකක් කරන්න හිතුවා අපි වෙනද කරේ සිනමැටික් වීඩියෝනේ ඉතින් මේ අවුරුද්දේ නම් බ්ලොග් ටයිප් එකේ වීඩියෝ ටික පුත් කරලා දැම්මොත් හොඳයි කියලා හිතුවා මොකද වෙනදට අපි හැමදාම වීඩියෝ කරලා ගෙනිච්චා වීඩියෝ කරලා ගෙදර ගිහින උසර අපිට දාන්න වෙන්නේ ඔව් එඩිට් කරන්න ගියාම ගොඩක් ඒ වයින් කරන්න හින්දා බ්ලොග් ටයිප් එකේ ටිකක් කරන්න හිතුවා ඉතින් අපි මුලින්ම තෝරගත්තේ නුවර තමයි යන්න දැන් යනකම ඉන්නේ දිගටම අපේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න එහෙනම් अभी नूर एनकम खड़गण्डा नव तिंड लसन खतंदर गोड़ जन प्रवाद खतंदर गोड़ मैं खड़गण्डा बोलकर तीयन मेतन नवतिलाट गीयुआ इधि मैं खड़गण्डा की नव हेदलती खड़गा गल की अरते तिब्ब निशातम जन प्रवाद मैं खड़गण्डा की नम हेदुनाल सदाहे අපි දන්නව 1815 බ්‍රිතාන්‍ය ජාතිකයෝ කන්දුට රට රාජ්‍යය යටත් කරගත්තත් 1818 එහෙම නැවති කැරලි ඇති වුණා. මේ කැරලි වලට බිය වෙච්ච බ්‍රිතාන්‍ය ජාතිකයෝ මේ කැරලි වලට බිය වෙලා ඊට පස්සේ තමයි මේ කඩුගන්නාවේ ගල විදලා මේ පාර හදන්නත් මූලිකත්වය වෙලා තියෙන්නේ. මේ කැරලි වලට මුලින් ඇත්තම බ්‍රිතාන්‍ය ජාතිකයෝ කන්දුට රට ආක්‍රමණය කරද්දී මුල් කාලයේදී මේ කන්දුට රට ආක්‍රමණ වලදී අපේ උඩරැටියෝ ब्रिटानी जाति के बेली कपला मे खड़गण्णा खंद पल्ले हाड़ दम के जन प्रवाद सदहाँ एवगेम यदाने हतरकोर लेवकेराल की मूलिकत्ते सटन अतिवेलायनवा ये अवस्था ब्रिटानी जाति के अंत लेवकेराल हसुनावल तीन मे हसुन येवलाती अपूर कविया खंद उटरट गण सगैद मेलेस कसकवाणे बिंद होगल खंद मुदुनट तोपित उटरट रजकराणे मेन मे हसन दम ब्रिटानी जाति के उपाय तीन एक हेतु तम लंकावे अपे उड़रटिया इसर मतयाक्ति बिलतीयनवा मे हंद खड़गण्डावे गल तीयन का उड़रट राज्य ब्रिटानी जाति के अटत्कर हिटिया कौंड बल भगवे आम हसी रुकीयला बल संबंध बला मे खड़गण्डावे गल सुविशेष तीयनवा इति एसा ये उड़रटियापीच मते बिधि लेवकेराल की हसन बिहे ब्रिटानी जाति के मे खड़गण्डावे गल विदला मे पार इध कलना मुलिमोन कोलूर दुंगे मार्गे इधट पसम कैप्टन डोसन की मूलिकत्ते विस्से मे कोलूर प्रधान पार इधर मूलिकत्ते अरगने तीयने इधन कोहमुना कैप्टन डोसन पार इधर मे खड़गण्डावे गल हमला तीयनवा अर उड़रटी अंगे पीछे मते बिंदी मोड़ी शातम मे गल विदल मे विधि पार हदल तीयने कोहमुना दें अदवे मे पारे वाहन वाले गमन कर संरक्षण कल तीयने एक हेतु मेतनी अरे मे मे फेन विधि बलुहाम अपने मेतन पल्ले हम फेनवा लोक वाहन एक उड़ी बेहिंद महावली व्याप्ति पार पल्ले हम हदल विशाल कर हदल तीयनवा ये थिंग ऐतिहासिक बलुहाम कंद उड़ राजे बले पवत्मेदी अतर मैं वेदगत्च तन दिन मे कड़कना गल हूं पुड़वा අපිට මෙහෙම නුවර පැත්තට යන්න හදන්නේ අපි නවතිරතර තියෙන නුවර නුවර තව අපිට ඇවිදින්නත් ගොඩක් තැන් තියෙනවා ඒවත් ගොඩක් විස්තර කතා කරන්නත් තියෙනවා ඉතින් අපි එතෙන්ට ගිහිල්ලා බලමු වැඩි විස්තර කොහොමද කියලා එහෙනම් ඊකට වීඩියෝ එකත් එක්ක ඉන්න අපිට ඇත්තටම කලින් කියන්න බැරුණා අපි නැවතිලා ඉන්නේ කොහෙද කියලා කැන්ඩි සිටි ස්ටේ හෝටල් එකේ තමයි නැවතිලා ඉන්නේ කලින් ඇත්තටම ලන්ච් එකව තරම් තිබුණ නැති හින්දා හොතරම් බඩගින්නේ ආව රූම් එකට ආපු ගමන්ම බෑග් ටික හැමම දාලා අපි ගියා ලන්ච් එක ගන්න ඉතින් මම දැන් ඔයාලට පෙන්නන්නම් රූම් එක කොහොමද කියලා මෙන්න මේ වගේ ලස්සනට තියෙනවා මේ බිත්ති නිකන් මැටි බිත්ති වගේ වෙන විදිහට තමයි හදලා තියෙන්නේ ඊට පස්සේ මෙතන මෙන්න මේ වගේ ලස්සන බෙඩ් එකක් තියෙනවා मे बेड आवट आवाहम तीन विशेषम देता मेन मे वगे लसन व्यू तीन टाउन पेड़ मे तेट मेन मे वागे मार लसनाई अगेम मेतन तीयनवा इट कॉफी हदागन कॉफी शुगर एट मेतन दाल तीन मे वागे
ඊට පස්සේ මෙතනත් ලස්සනට මල් වාස් ටිකක් තියලා තියෙනවා. ඊට මෙතන තියෙනවා ටීවී එකක්. අපි බලමු බාත්รูම් එකත් කොහොමද කියලා. තෙන්ටාව මේ තියෙන බාත්ටබ් එක. මේ ටබ් එක ගාවත් අර රූම් එකේ තියෙනවා වාගේ ලස්සනම view එකක් තියෙනවා මෙන්න මේ වාගේ. එතනට ටවුන් එක පේනවා හරිම ලස්සනයි. ලස්සනම තියෙනවා. ඊට පස්සේ මේ ෂැම්පූ ෂවර් ජෙල් ඒවත් මේ විදිහට තියෙනවා. මෙතන මේ සිංක් එක හදලා තියෙන්නේ කළු ගලකින් මාරම ලස්සනයි. ලස්සනට හදලා තියෙනවා. මෙතන රේන් ෂවර් එකක් ෂවර් එකක් එහෙම මේ ටිකක් තියෙනවා. මෙන්න මේ වගේ තමයි තියෙන ලස්සන රූම් එකක් තියෙන්නේ ඇත්තටම. අපි ඉතින් දැන් රූම් එකේ ඉන්න ගමන් මෙතනින් ඔයාලට ටයිම් ලැප් එකක් දාලා පෙන්නන්නම් කොහොමද මෙතන හවස් වෙනකොට ලස්සන කියලා. Good morning ඔයාල හැමෝටම. අද අපේ candy day 2 එක එළිය වැටිලා තියෙන්නේ දැන් ලස්සනට. මෙන්න මෙහිමයි මේ view එක. අපිට මේ roof top එකේ view එක පෙන්වන්න බැරි වුණා. ඒ හින්දා අපි එතෙන් ටිකක් බලන්න. උඩට යමු. මෙහෙම යන්න ඕනේ. පඩි ටිකක් තියෙනවා නගින්න. මෙතෙන්ට ආවම තමයි රෙස්ටුරන්ට් එක තියෙන්නේ. එතන ප්ලස් නැයි. ලන්ච් එකයි ඩිනර් එකයි මෙතනින් අපිට ඕනනම් ගන්න පුළුවන්. ආවෝ මාළම ලස්සනයි. මේ වගේ තමයි තියෙන්නේ. අපේ නුවර සිනමැටික් වීඩියෝ එකක් තියෙනවා උඩ කාඩ් එකේ. ඒකත් ගිහිල්ලා බලන්න. ඉතින් ඇත්තටම නුවර කියන්නේ අපි ගොඩක් ඇවිදපු අපේ ජීවිතේ ගොඩක් කාලයක් ගෙවිච්ච තැනක්. මෙහි ලස්සන ඇත්තටම යන්න තැන් ගොඩක් තියෙනවා. අපි කොළඹයි නුවරයි තමයි වැඩියෙන්ම ඇවිදලා තියෙන්නේ. ඉතින් අපි ඒ ගැන පස්සේ වීඩියෝ එකකින් කියන්නම් විස්තර. අපිට අදත් යන්න ගොඩක් තැන් තියෙනවා. අපි ඒ තැන් වලටත් ගිහිල්ලා මේ ජනප්‍රවාදයේ ඉතිහාසයේ නුවර ගැන ගොඩක් දේවල් කියනවා නම් කියන්න තියෙනවා. අපි ටිකක් හරි අද කියන්න බලමු. ඉතින් අපි ඒ තැන් වලටත් ගිහින් බලමු. ඒවැය ලස්සන කොහොමද? ඒවැය තියෙන වටිනාකම කොහොමද? ඒවහා ගෙතිච්ච කතන්දර මොනවද කියලා. දැන් හොටෙල් එකෙන් චෙක් අවුට් වෙන්න හදන්නේ. චෙක්අවුට්ලා මෙහෙමම ඉස්සරහට වීඩියෝ එක තියෙනවා බලන් ඉන්න. අපි මේ කැන්ඩි සිනමැටික් ලොග් එකක් තියෙනවා මෙතන කාඩ් එකෙන් ගිහිල්ලා බලන්න. ඒක නම් ටිකක් කලින් දාපු එකක්. ඒකත් බලන්න. මේ වීඩියෝ එකෙත් තව ඉස්සරහට තියෙනවා. මේ තියෙන්නේ view එක. right. එහෙනම් අපි යන ගමන් ආයි හම්බෙමු. අපි දැන් ඇවිල්ලා ඉන්නේ වැවරවුමට. මේ වැවරවුම වට යන්න කිලෝමීටර 4ක් විතර ප්‍රමාණයක් තියෙනවා. පයින් යන්න පුළුවන්. ඒ වගේම මේ වැව ගැනත් පොඩි කතන්දර ටිකක් තියෙනවා. අතරම මේ වැවේ ඉස්සර තිබිලා තියෙන්නේ මේ වැව හදලා තියෙන තැන කුඹුරක්. ඒ කුඹුරේ හැමත තමා මේ මැද්දෙන් පේන්න තියෙන අන්නර ගොඩ බිම. සල් පේනවා ඇති. ඉස්සර මේ මාලිගාවේ මුළුතැන් ගේ ඉඳලා
මේ කමතට නැත්නම් මේ ගොඩබිම් ප්‍රදේශයට යන්න උමම් මාර්ගයක් තිබ්බා කියලා ඉතිහාසයේ සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම මේ වැව ගැන කතන්දර තියෙනවා කියන්නේ මේ වැව හදන්න තාක්ෂණය aran තියෙන ඉන්දියාවේ 114ක් වගේ පිරිසක් ගෙනල්ලා. ඒ කට්ටිය ගෙනල්ලා වැව හදලා ඉවරුනහම රජතුමා මේ තාක්ෂණයේ පිටේයි කියලා බයට ඒ ගෙනාපු 114ම මේ වැවේ මිහිදන් කරලා තියෙනවායි කියලා ජන ප්‍රවාදයේ සඳහන් වෙනවා. එකට හේතුව මේ වැව ටිකක් උඩින් තියෙන්නේ නුවර ටවුන් එක තියෙන්නේ පල්ලෙහා පහලට වෙන්න. ඉතින් ඒ වගේම මේ වැවට වතුර ගෙනහලා තියෙන්නේ අපි දන්නවා ඇහැලේපොළ කුමාරි හාමිව දියේගිල්ලල මරුවේ බෝගම්බර වැවේ. ඒ බෝගම්බර වැවේ නම් තමයි මේ වැවට වතුර ගෙනහලා තියෙන්නේ. ඉතින් ඉතිහාස කතා ගොඩක් තියෙනවා. ඇවිදලා බලන්නත් පුළුවන්. වැවරවුමට ආවොත් මාලිගාවට යන්නත් පුළුවන්. මොකද මාලිගාවට තියෙන ඊට එහා පැත්තේ. අපි වැවරවුම දිගේ ටිකක් ඇවිදලා ගිහිල්ලා තව ටිකක් බලමු බලන්න තියෙන තැන් වලට ගිහිල්ලා මොනවද තව ඇවිදින්න තියෙන්නේ මොනවද තව බලන්න තියෙන්නේ කියලා ඉස්සරහට ගිහිල්ලා බලමු. මේ වැවරවුම දිගේ ඇවිදන් යද්දී මෙන්න මේ වගේ සිටියමක් අපිට තියෙනවා. දන්නවා 1815 බ්‍රිතාන්‍ය ජාතිකයෝ උඩරට රාජ්‍ය යටත් කරගත්තට පස්සේ මේ මහනුවර නගරේ නගර සිටියමක් වොන් හදලා තියෙනවා මෙන්න මේ විදිහට. ඒ හදලා තියෙන එක හද මේ වගේ කණු තියලා සංරක්ෂණය කරලා තියෙනවා. ඒකත් ඉතින් වටින පුරාවස්තුවක්. අපි තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා බලමු මොනවද තව බලන්න තියෙන්නේ කියලා. බහිරව කන්ද විහාරයට මේ පන්සලට එන්න පුෂ්පදාන මාවතේ ඉඳන් ඒ කියන්නේ මහනුවර ටවුන් එකේ ඉඳන් පුෂ්පදාන මාවතේ කිලෝමීටර් 2ක් විතර උඩට ආවහම මේ පන්සලට එන්න පුළුවන්. මෙතනත් ලස්සන view එකක් තියෙන තැනක්. ඉතින් මේ බහිරව කන්ද විහාරය ගැනත් ඉතින් ජන ප්‍රවාදවල කතා ටිකක් තියෙන හින්දා අපි මුලින්ම මම කියන්න හිතුවා මේ බහිරව කන්ද කියන එක නම හැදුනේ කොහොමද කියලා. ඉස්සරම මේ මහනුවර යුගයේ රජතුමා රට පාලනය කරන කාලයේ මහනුරුගයට සාගත නියන් දුර්භික්ෂ වගේ දේවල් ඇති වෙලා තියෙනවා. මේවා ඇති වුණාට පස්සේ රජුයි ජනතාවයි එකට එකතු වෙලා මේවට විසඳුමක් විදිහට බිලි පූජාවල් තියන්න පටන් අරන් තියෙනවා. ඉතින් මේ බිලි පූජාවල් සඳහා තෝරගෙන තියෙන්නේ මහනුවර රාජධානිය තුල හිටපු කුළුඳුල් කන්‍යාවන්. ඉතින් මේ කුළුඳුල් කන්‍යාවන් අරගෙන මේ බිලි පූජාව තියෙන වැඩ කටයුත්ත රජතුමා බාර දීලා තියෙන රජතුමාගේ ප්‍රධාන පුරෝහිතතුමාට. දැන් මේ පූජාව තියලා තියෙන්නේ අපිට මේ මේ පැත්තෙන් පේනවා දළදා මාලිගාව. දළදා මාලිගාවට ඉදිරිපිට තියෙන මේ මේ කන්දට ගෙනහල්ලා කුළුඳුල් කන්‍යාව ගෙනහල්ලා පුද පූජාවතාවත් ඒ ටික ඔක්කොම තියලා ඊට පස්සේ කාන්තාව මෙතන තියෙන ගහක ගැට ගහලා තනි කරලා දාලා ගිහින් තියෙනවා. එතකොට හරියටම රෑ 12ට බහිරවය ඇවිල්ලා හූ තුනක් තියලා පූජාව පිළිගත්ත කියලා තමයි ජන ප්‍රවාදවල සඳහන් වෙලා තියෙන්නේ. මෙහෙම දැන් ඉතින් එක දිගටම කන්‍යාවන් අරගෙන ඇවිල්ලා මේ පූජාව තියෙනකොට එක දවසක් වැලිකල මණිකේ කියලා කුමාරිකාවක් මේ පූජාව සඳහා තෝරගෙන තියෙනවා. ඒ කුමාරිකාව දුනුවිල නිලමගේ පෙම්වතිය වෙලා ඉඳලා තියෙනවා. දැන් අන්නතර තමයි මේ මේ කතන්දරේ රසවත්ම තැන. දැන් ඉතින් මේ දුනුවිල නිලමේ දැන් මේ කුමාරිකාව ගෙනියනකොට වෙන කරන්න දෙයක් උත් නැති හින්දා
පෙර පරිදිම අර පූජාවල් ටික වතාවත් ටික තියලා කුමාරියව ගෙනහල්ලා මෙතන ගහක කැට ගහලා තිබිලා තියෙනවා. දුනුවිලෙන් එළම කරලා තියෙන්නේ මේක හොර රහසෙම බලන් ඉඳලා මොකද වෙන්නේ කියලා රෑ 12 වෙනකන් ඉඳලා තියෙනවා. කවුරුත් නැතුව දැන් තනියෙනි කුමාරිය දාලා ගිහින් ගැට ගහලා ගිහින් තියෙන්නේ. දැන් හරියටම රෑ 12ට තමා බහිරවේ ඇවිල්ලා පූජාව මේ කියන්නේ බිල්ල පිළිගත්තයි කියලා සංඥාව දෙන්නේ. එදත් ඒ විදිහටම සුපුරුදු පරිදි බහිරවේ ඇවිල්ලා හූ තුනක් තියන්න පටන් අරන් තියෙනවා. ඒ හූතුන තියෙනකොටම නිලමෙතුමා දැකලා තියෙනවා මේ බහිරවය විදිහට ඇවිල්ලා තියෙන්නේ රජතුමාගේ ප්‍රධාන පුරෝහිතයා කියලා. ඒ වෙලාවෙම නිලමේ කුමරියව බේරගෙන පුරෝහිතව මරලා දාලා තියෙනවා. මරලා දාලා ඊට පස්සේ රජතුමාට ගිහින් කියලා තියෙනවා මෙන්න මෙහෙම පුරෝහිත තමා මේ බහිරවය විදිහට ඇවිල්ලා තියෙන්නේ. ඒ හින්දා මේක මිත්‍යාවක් කියලා රජුට පැහැදිලි කරලා දුන්නට පස්සේ එදා ඉනම් මේ පූජාවල් කරන එක නවත්තලා මෙතන පූජනීය ස්ථානයක් බවට පත් කරගෙන තියෙනවා. ඉතින් මේ බහිරව යක්ෂයාට පූජා කළ ස්ථානය කියන අර්ථය නිසා තමයි මෙතෙන්ට බහිරව කන්ද කියන නම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි පොඩ්ඩක් පෙන්වන්නම් මෙන්න මේ වගේ සමාධි පිළිම වහන්සේ නමක් තමයි මෙතන වැඩ සිටින්නේ. හරිම ලස්සනයි. මෙතෙන්ට ආවහම නුවර ටවුන් එකත් හොඳටම බලන්න පුළුවන්. මේ දැන් තියෙන විහාරය මේ විදිහට හදලා තියෙන්නේ පූජ්‍ය අම්පිටියේ ධම්මාරාම හිමියෝ තමයි. ඉතින් මෙතන ඉඳන් මේ පැත්ත බැලුවාම පල්ලෙහා නුවර ටවුන් එක බලන්න පුළුවන්. ඉස්සර ඉතින් මෙතන ඔත්තු බලපු ස්ථානයක් විදිහටත් අතීතයේ තිබුණා කියලා සඳහන් වෙලා තියෙනවා. ඉතින් නුවරට ඇවිල්ලා අපිට මේ වගේ බලන්න ගොඩක් තැන් තියෙනවා. අදට අපේ වීඩියෝ එක අපි මෙතනින් ඉවර කරන්න හදන්නේ. මොකද කියන්නේ මෙතනත් අපි අර කලින් අපි කිව්වා මෙතන අර කාඩ් එක දාලා තියෙනවා ඒක බලන්න. අපි සිනමැටික් වීඩියෝ එකේ මෙතනත් කරපු ටයිම් ලැප්ස් වගේත් තියෙනවා, ඩ්‍රෝන් ෂොට් එකකුත් තියෙනවා ඒක බලන්න. ඒ වගේම අපේ channel එකට අලුත් නම් subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න, වටිනවා කියලා හිතනවා නම් like කරන්න, මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් comment කරන්න. එහෙනම් අපි ළඟදීම අලුත් video එකකින් හම්බ වෙමු. No.